Hello guys, සුබ දවසක් ඔන්න. ඔයාලා ගොඩක් ආස කරපු, ඔයාලා ගොඩක් ඉල්ලපු, ඔයාලා ගොඩක් අහපු වීඩියෝ එකක් තමයි අද ගේන්න හිතුවේ. මට ඕන ඇත්තටම ඔයාලව ඔයාලා ලයිසන් එක ගන්න ආස කෙනෙක් නම් ඔයාට ඒ ආසාවට පුංචි මග පෙන්වීමක් කරන්න විතරයි. Guys, සුබ දවසක් ඔයාලා ඔක්කොටම අද අරුණයි දිලිනී ඇවිල්ලා තින්නේ. හැමදාමත්ම වගේ මේ ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තියෙච්ච ගොඩක් අයට උනන්දුවක් තියෙන ගොඩක් අය ආස කරන ඩුබායි ඩ්‍රයිවිං ලයිසන් එක ගැන කතා කරන්න. ඉතින් මේකට ටික කාලයක් ගියා ඇත්තටම. හේතුව මේක එකපාරට කියනට වඩා මේකේ තොරතුරු හරියට අරගෙන කියන්න ඕන. මොකද මම ලයිසන් එක අරගෙන දැන් ටික කාලයක් වෙනවා. ඉතින් ඒ ටික කාලෙත් ඇතුළත අවුරුද්දක් ඇතුළත පොඩි පොඩි දේවල් වෙනස් වෙලා තියෙනවා. ගණන් වෙනස් වෙලා තියෙනවා. රූල්ස් වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඒ දේවල් ඔක්කොම එකතු කරලා අපි කතා කරමු ඩුබායි ලයිසන් එක ගැන. මෙන්න මේ විදිහට අරුණැන්දින් YouTube channel එක subscribe කරලා තියෙනවා. මේ අත්දැකීම මුලදිම කියන්න ඕන මේ වීඩියෝ එක පටන් ගත්තදිම කෙනාගෙන් කෙනාට මේ අත්දැකීම වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මම මේ කියන්නේ ඇත්තටම මමයි දිලිනී මුණ දුන්න අත්දැකීම. ඉතින් දිලිනී ඩ්‍රයිවිං කරේ නැහැ. ඒ වුණාට එයා මට දුන්න support එක මම වීඩියෝ එක අන්තිමට එයාගෙන් අපි අහමු. ඉතින් දැන් මම කතා කරන්නම් මේ මුලින්ම ලයිසන් එක ගන්න ඩුබායි වලදී ඔයාලට ඕන කරන්නේ මොනවද කියලා. ඉතින් ඔයා මුලින්ම කරන්න ඕන ඔයාට ළඟම තියෙන ඩ්‍රයිවිං ස්කූල් එකකට යන්න ඕන. මොකද තමන් ඉන්න ප්‍රදේශය අනුව ළඟම තියෙන ඩ්‍රයිවිං ස්කූල් එකකට යන කෙනාට ගොඩක් ලේසි. මොකද ප්‍රැක්ටිකල් ක්ලාස් යන්න, ඔයාට ඩ්‍රයිවිං ක්ලාස් පුරුදු වෙන්න, ඔයාට ඩ්‍රයිවිං පුරුදු වෙන්න ලේසි වෙනවා. මොකද ඔයාට ක්ලාස් තියෙන ටයිම් එක සහ ඔයාට ක්ලාස් තියෙන ලොකේෂන් එක අනුව. ඉතින් ඒ දේ තමයි වැදගත්ම දේ. ඔයාගේ ඩ්‍රයිවිං ක්ලාස් එක ඔයාට ඔයාගේ ගියේ ළඟම එකට යන්න. මම ඉන්නේ ඩිස්කවරි ගාර්ඩන් හින්දා මම තීරණය කරා ඩුබායි ඩ්‍රයිවිං සෙන්ටර් එකට යන්න. මොකද ඒක මගේ ගෙවල් ළඟ හින්දා මට ලේසි වුණා. ඉතින් මේ ඩ්‍රයිවිං ලයිසන් එක ගද්දී අපි බලමු ඔයාට මුලින්ම මොනවද ඕන කියලා. මේ ඩ්‍රයිවිං ලයිසන් තියෙනවා එක එක පැකේජ්. මේ පැකේජ් මොනවද කියලා අපි වීඩියෝ එකේ කතා කරමු. ඊට කලින් කියන්න, ඔයා ඩ්‍රයිවිං ස්කූල් එකට ගියාට පස්සේ ඔයා යන්නේ ඔයාගේ රෙජිස්ට්‍රේෂන් එකට. එතකොට එයාලා ඔයාට කියනවා ආයි ටෙස්ට් එක. ඒ කියන්නේ RTA එකෙන් අප්‍රූව් කරපු ऑप्टिकल शॉप तीन एक परीक्षा करना था यह तेन गिया पास डिराम 160ක් ගෙवला ඔයා වාගේ आई टेस्ट එක කරනවා. ඔයා ඒ सर्टिफिकेट එකක් අරගෙන වාගේ एसपीनीම හොඳයි කියන එකක් අරගෙන ඔයා ඔයාගේ එමිරේට්ස් आईडी එකයි පාස්පෝර්ට් කෝපි එකයි අරගෙන ඔයා යනවා ඔයාගේ රෙජිස්ට්‍රේෂන් එකට ඔයාගේ ඩ්‍රයිවිං ස්කූල් එකට. ඊට පස්සේ එයාලා ඔයාට ඕපන් කරනවා ෆයිල් එකක්, एक RTA फाइल लेगा. इतिंग मामा वाला तो दें गानां किया ना गानां आप ही कहता कर रहे हो. ओपन करना वोया वोया के ड्राइविंग स्कूल लेके तो याद दी वोया अनिवार्य मराई जाना वोया के वीसा कॉपी एक सॉरी वोया के एमिरेट्स आईडी एक विशेष में किया ना ना वोया लाइसेंस के अप्लाई करना वाला ना वोया अनिवार्य में है एमिरेट्स आईडी एक तीन ना ना මොකද ඔයා කොහරි වර්ක් කරන කෙනෙක් නම් ආගේ වීසා එකත් එක්ක ඔයාට ඇමිරේට්ස් ආයිඩී එක ප්‍රොසෙස් වෙලා තියෙන්න ඕනේ වෙනකොට. ඒ වගේම ඔයාගේ පාස්පෝර්ට් කොපි එකක්, ඒ වගේම ඔයාට අර කලින් කිව්ව ආයි ටෙස්ට් එක ඔයා පාස් කියන ඒ ඩොකියුමන්ට් තුන අරගෙන ඔයාට ගියාට පස්සේ ඒගොල්ලෝ ආගේ ෆයිල් එක ඕපන් කරනවා. ඉතින් මේක ස්ටේට් එකෙන් ඩුබායි වල තියෙනවා එක එක ස්ටේට් සාජා අබුඩාබි. ඉතින් ස්ටේට් එකෙන් ස්ටේට් එකට වෙනස්. මම ඊයේ අහපු විදියට මම ඊය මගේ ඩ්‍රයිවිං ස්කූල් එකේ අහපු විදියට එයාලා කිව්වා සමහර ස්ටේට් වලට එජාරි කොපි දේවබිල් ඒවත් ඕන කියලා එයාගේ වයිෆ් කේ හරි හස්බන්ඩ් කේ හරි. ඉතින් අපිට ඒ දේවල් ඕන උන්නේ නැහැ. මොකද මම ගත්තේ ඩුබායි වලින් හින්දා. ඉතින් දැන් අපි බලමු මේ පැකේජස් කොහොමද කියලා. මේක තමයි ගොඩක් අයට තියෙන වැදගත්ම දේ. ගොඩක් අය හිතනවා මේ ලයිසන් එක ගන්න අමාරුයි, ලයිසන් එක ගන්න ගොඩක් වියදම යනවා. ඇත්ත ඒක ටිකක් අමාරු වැඩක්. ඒකට ගොඩක් මහන්සි වෙන්න ඕන. ඒ වගේම ඒකේ ගාන එක එක විදියට පාට කොන්ට්‍රැක්ට් වලට යන්න පුළුවන් ලිමිටඩ් අන්ලිමිටඩ් කියලා. ඉතින් දැන් අපි මේක හරි පිළිවෙලට යමු. ඉතින් ඔන්න දැන් ඔයා වාගේ ඩුබායි ඩ්‍රයිවිං ස්කූල් එකට. මම සෝරි, මම මේ ඩුබායි ඩ්‍රයිවිං කියන්නේ මම ගියපු ස්කූල් එකේ හින්දා මට ඒකේ නම ගොඩක් වෙලාවට මේ වීඩියෝ එකේදි කියවෙයි. ඒක මොකද මම ගියපු ස්කූල් එකේ හින්දා මම දන්නවා මම ගියපු ඩ්‍රයිවිං ස්කූල් එකේ වෙච්ච දේවල් සහ මගේ අත්දැකීම්. අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන ඔයාට ගොඩක් වැදගත් වෙයි. ඇත්තටම ඒකට මාර විදියට අපි ලැහැස්ති වෙන්න ඕන, මාර විදියට ප්ලෑන් කරන්න ඕන සහ අපේ වියදම කළමනාකරණය කර ගැනීම එතනදී මම දකින විදියට සහ ඉවසීම කරනවා. මේ වීඩියෝ එක බලන ඔයා සමහරවිට මේ වෙනකොට ලයිසන් එක පටන් ගන්න හිතන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ලයිසන් එකේ ටිකක් දුර ගිය කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා අන්තිම එක්සෑම් එකේ පොඩ්ඩක් හිර වෙලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොටම කලින් අපි මේ ලයිසන් එක ස්ටාර්ට් කරද්දී ඔයාට කියාවේ ඔයාගේ ළඟම ඔයාගේ ස්කූල් එකෙන් මෙන්න මෙහෙම තමයි පැකේජස් තියෙන්නේ කියලා. ඔයා
අලුතෙන්ම ඔයා අලුත්ම කෙනෙක් නෑ ඔයා ලයිසන් එක ගන්න යන්නේ අලුත්ම විදියට නම් ඩුබායි වල ඔයාට ඒගොල්ලෝ හඳුන්වා දෙනවා පැය 20ක පාඨමාලාවක් ඒ කියන්නේ ක්ලාසස් 40ක් මේ ක්ලාසස් කියන්නේ හරියට නිකන් අපි ටියුෂන් ක්ලාස් යනවා වගේම තමයි මේගොල්ලෝගේ එක ක්ලාස් එකක් පැය දෙකක් ඒ කියන්නේ පැය 20ක් කියන්නේ ක්ලාසස් 40ක් විදියට තමයි ඒගොල්ලෝ හඳුන්වලා දෙන්නේ ඔයා ඔයාගේ ලයිසන් එක ඔයාට ලංකාවේ ලයිසන් එක තියෙනවා නම් ඔයා අවුරුදු දෙකක් දෙකට වැඩි ඕ පහට අඩු කෙනෙක් නම් ඔයාලට යාලා හඳුන්වලා දෙනවා පැය 15ක පාඨමාලාවක් ඒ කියන්නේ ක්ලාස් 30ක් ක්ලාස් 30ක් හඳුන්වලා දීලා දෙනවා ඔන්න දැන් දෙවැනි ඔප්ෂන් එක පළවෙනි ඔප්ෂන් එක තමයි පැය 20 පාඨමාලාව දැන් අපි යනවා පැය 15 පාඨමාලාව මේක සමහර විට නිකන් ඔයගොල්ලන්ට ක්ලාස් එකක් වගේ හිතෙන්න පුළුවන් මටත් හිතෙනවා එහෙම මොකද අපි වෙනද කරන්නේ සාමාන්‍ය ෆුඩ් රිවියු ට්‍රැවලින් ඒ වීඩියෝස් තියෙනවා පහල බලන්න ඉතින් ඒවත් එක්ක කරද්දි මේක ටිකක් අර ඉන්ෆෝමේටිව් වීඩියෝ එකක් ඉතින් තොරතුරු ටිකක් එහෙම දෙද්දි ටිකක් හරියට කියන්න ඕන මොකද මේ මේ වීඩියෝ එක බලලා මම දන්නවා ගොඩක් අය ලයිසන් එකට උනන්දු වෙච්ච අය ඉන්නවා මගෙන් පර්සනලි අහලා ඉතින් ඒගොල්ලන්ට කියන්න තියෙන්නේ පැය 15 පාඨමාලාව තියෙන ඔයා ඔයාට ඔයා ඉන්න රටේ වාගේ රටෙන් ඔයාට ලයිසන් එකක් තිබුණා නම් අවුරුදු දෙකකට වඩා පැරණි අවුරුදු 5කට වඩා අඩු ඔයාට තියෙනවා අවුරුදු 15 පාඨමාලාව පැය 15 පාඨමාලාව ඉතින් ක්ලාසස් 30ක් ඉතින් තුන්වෙනි ඔප්ෂන් එක ඔයාගේ ලයිසන් එක අවුරුදු 5කට වඩා පරණ කෙනෙක් නම් ඔයා අවුරුදු 5කට වඩා පරණ කෙනෙක් නම් ඔයාට ඒගොල්ලෝ ක්ලාසස් අඩු කරලා තිනවා පැය 10ක් දක්වා ඒ කියන්නේ හරියටම 20 ක්ලාසස් ඉතින් මෙන්න මේ විදියට තමයි ඔප්ෂන් තුනක් ඒගොල්ලෝ හඳුන්වලා දීලා තියෙන්නේ පැය 20 පාඨමාලාව පැය 15 පාඨමාලාව පැය 10 පාඨමාලාව ඉතින් මේවැ ගණන් අපි කතා කරොත් පැය 20 පාඨමාලාව කියනවා අලුත්ම කෙනෙක් නා ඔයා පටන් ගන්නකොට ඔයාට යනවා ඩිරම් 5000ක වගේ මුදලක් ඉතින් ඒකම යනවා මේ මම ආසන්න වචන කියන්නේ මේ 4985 ඒ වගේ ගණන් ඉතින් මේක ඊට පස්සේ ඔයාට ලයිසන් එකට 1420කුත් ඔයාගේ ආයි ටෙස්ට් එකට අර මුලින්ම කියපු ආයි ටෙස්ට් එකට ඩිරම් 160කුත් වගේ මුදලක් යනවා එකතු කරලා ගත්තොත් 5500ක් 6000ත් අතර මුදලක් ආසන්න වශයෙන් ඒ ඔයා එකපාර පාස් වෙනවා කියලා අපි උපකල්පනය කරොත් හරිද එහෙම වෙන්න කියලා අපි හිතනවා අපි විශ් කරනවා නමුත් ප්‍රැක්ටිකලි කරද්දි ඒක අමාරු වෙයි අපි වීඩියෝ එක පහලදී කියන්න. ඉතින් දැන් ඔන්න පැය 20 යන කෙනාට ඒගොල්ලෝ හඳුන්වලා දීලා තිනවා ඩිරම් 4980ත් 5000ත් අතර පැකේජ් එකක්. ඉතින් ඊට පස්සේ ඔයා අවුරුදු දෙකත් අවුරුදු පහත් ලංකාවේ හෝ ඔයා ඉන්න රටේ මම මේ වීඩියෝ එක ගොඩක්ම කරන්නේ ලංකාවේ අපේ සහෝදරියන්ට ඔයාලා මෙහෙ ලයිසන් එකක් ගන්න බලාපොරොත්තු වෙන අය. ඉතින් මම උපකල්පනය කරන්නේ ලංකාවේ ලයිසන් එකක් ගැන. ඉතින් ලංකාවේ ලයිසන් එක ඔයාට අවුරුදු දෙකත් පහත් අතර කාලයක් ඒ කියන්නේ ඔයා 2000 දැන් අද 2022 ඔයා 2019 ගත්තු කෙනෙක් නම් ඒගොල්ලෝ හඳුන්වලා දුන්න දෙවනි පැකේජ් එක පැය 15 පාඨමාලාව ඒක ඒගොල්ලෝ හඳුන්වලා දීලා තිනවා ඩිරම් 4500කටත් ලයිසන් එකට වෙනම ඔයාට ගෙවන්න වෙනවා ඩිරම් 420ක් ඒක අනිවාර්ය පී එකක් ඒ වගේම ආයි ටෙස්ට් එක ඩිරම් 160 ඉතින් ඔන්න දැන් ඒකත් ඔයාට 5500ක් වගේ අතුලත ඉවර කරගන්න පුළුවන් ඊට පස්සේ තියෙනවා මේ තුන්වෙනි ඔප්ෂන් එක ඒගොල්ලෝ හඳුන්වලා දුන්න අවුරුදු 5කට වඩා පැරණි ලයිසන් එකක් තියෙන කෙනෙක් නම් ඔයාට ඒගොල්ලෝ හඳුන්වලා දෙනවා 3800ක පැකේජ් එකක් 3800ත් ඒ වගේම මේ 3800ක් ඒ වගේම ලයිසන් එකට යන අනිවාර්ය 420 සහ ඔයාට ආයි ටෙස්ට් එකට යන ඩිරම් 160 ඇතුළත්ව ඉතින් ඔන්න ඔය වගේ පැකේජස් තුනක් ඒගොල්ලෝ හඳුන්වලා දීලා තිනවා මේවා ඇවිල්ලා ලිමිටඩ් පැකේජ් එක කියන්නේ මේගොල්ලෝගේ සාමාන්‍ය පැකේජස් ඒ කියන්නේ ප්‍රායෝගිකව මම මුණ දුන්න ප්‍රශ්නයක් තමයි මේ ලයිසන් එක කරන් යද්දි මේගොල්ලෝගේ මේ ටෙස්ට් තියන විදිය සහ මේ ඒවා එකිනෙකට හරි පිළිවෙලට ඔක්කොම සිස්ටම් එකේ හරි විදියට අප්ඩේට් වෙනවා. ඉතින් මුලින්ම දැන් අපි ෆයිල් එක ඕපන් කරාට පස්සේ ඊට පස්සේ දැන් මේ ඕපන් කරද්දි මම ඔයාලට ප්‍රයිසස් කිව්වා මේ ඔප්ෂන් තුනේ. ඉතින් ඒකෙම තව පැකේජස් දෙකක් තියෙනවා. ලිමිටඩ් අන්ලිමිටඩ් කියලා. ඉතින් ලිමිටඩ් එක ඔයාලට හඳුන්වලා දීලා තියෙනවා මේ මම කතා කරේ ලිමිටඩ් පැකේජ් එක ගැන. ඉතින් අන්ලිමිටඩ් පැකේජ් එක ඔයා කොච්චර පේලුණත් කීපාරක් පේලුණත් ඔයාට කිසි ප්‍රශ්නයක් නැතුව අතේ සල්ලි තියෙන කෙනෙක් නම් ඔයාලට ඩිරම් 9000ක් ගෙවලා ඔයාලට ලයිසන් එක ගන්න පුළුවන් හරි ලේසියෙන්. හැබැයි ඉතින් ඒකට කාලය යනවා. ඒගොල්ලෝ පාස් කරන්නේ හරියටම ඔයා මේ පාරට සුදුසු මේ ඩුබායි වලට සුදුසු කෙනෙක් කියලා දැනගත්තොත් විතරයි. ඉතින් ඔයාලට ඒ වගේ පැකේජ් එකක් තියෙනවා. ඔයා මැනුවල් ලයිසන් ගන්න කෙනෙක්ට ඩිරම් 11000ක වගේ අන්ලිමිටඩ් පැකේජ් එකක් තියෙනවා. ඉතින් මේ මම කියන්නේ
මම ගියපු ඩ්‍රයිවිං ස්කූල් එකේ ප්‍රයිසස් ඉතින් මේක ආයතනයෙන් ආයතනයට කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුළුවන් තෝරන පැකේජ් එක. ඔයා අති දක්ෂ කෙනෙක් නම් ඔයා ලිමිටඩ් පැකේජ් එකක් ගිහිල්ලා ඔයා ප්‍රස්ට ඇටෙම් එකෙන්ම ඔයාගේ එක්සෑම් ඉවර කරලා ඔයාට ලයිසන් එක ගන්න පුළුවන්. ඒ විශ්වාසය තියාගෙන තමයි මේ ලයිසන් එක ගන්න ඕනේ. ඉතින් වැදගත්ම දේ දැන් ඔයා අන්ලිමිටඩ් යනවනම් ඔයාට ඩිරාම් නම 10යි. නුවල් පදින කෙනෙක් නම් ඔටෝ පදින කෙනෙක්ට තමයි ඩිරාම් නම 10, මැනුවල් පදින කෙනෙක්ට 11,000යි. ඒ වගේ ඔප්ෂන් එකකුත් ඒගොල්ලෝ අපිට හඳුන්වලා දීලා තියෙනවා. ඒකේ තියෙන වාසිය තමයි එතකොට අපේ හිත දන්නවා අපි 9000 ගෙවුවා අපි ලයිසන් එක ගන්නවා කියලා. ඉතින් අපි හැමෝම දන්නවා සල්ලි කියන එක අපිට ගොඩක් වැදගත්. අපි ඇවිල්ලා තින්නේ මෙහෙට ගේම් එක ගහන්න. ඉතින් ගේම් එක ගහන් යද්දි අපිට කලමනාකරණය කරන්න වටිනවා අතේ තියෙන මුදල. ඉතින් ඒකින්ද මම ගියේ ලිමිටඩ් පැකේජ් එකකට. මම අන්ලිමිටඩ් ගත්තේ නැහැ. ඉතින් මම පොඩි පොඩි අකරතැබ්බ වලට මුණ දුන්නා. එක්සෑම් එකක් ෆේල් වුණා. අපි දැන් කතා කරමු මේ මේගොල්ලෝගේ දැන් දැන් මම ඕගොල්ලන්ට මේ ගණන් ගැන කියලා ඉවරයි. දැන් ඉතින් අපි කතා කරමු මේ ප්‍රොසෙස් එක කොහොමද පටන් ගන්න කියලා. ඉතින් ඕගොල්ලෝ මුලින්ම මේගොල්ලෝ ඕගොල්ලන්ට හඳුන්වලා දෙනවා ඔන්ලයින් කෝස් එකක් හරියට මේ සිග්නල් ටෙස්ට් එකට කලින්. ඉතින් ඒ කියන්නේ මෙහි සිග්නල් මෙහි රූල්ස් මොනවද කියලා ඔයාලට ගෙදර ඉඳන්ම ඔයාගේ ලැප් එකෙන් ඔන්ලයින් ලොග් වෙලා ඔයාලට ඒ ටික කරලා මේගොල්ලෝගේ තියෙන මුල්ම ටෙස්ට් එක සිග්නල් ටෙස්ට් එක RTA එකෙන්. RTA කියන්නේ ඩුබායි ගවර්න්මන්ට් එකේ තියෙන රෝඩ් ට්‍රාන්ස්පෝර්ට් ඇන් ඔතොරිටි. ඒගොල්ලෝ තමයි මේ ඔක්කොම අධීක්ෂණය කරන්නේ මේ ට්‍රාන්ස්පෝර්ට් සම්බන්ධව. ඉතින් ඒගොල්ලෝගේ තියෙන මුල්ම ටෙස්ට් එක අපිට තියෙන එක්සෑම් එකක් හරියට ටිකක් ලංකාවේ අර තියෙන අපේ සිග්නල් ටෙස්ට් එකම තමයි ටිකක් ඇඩ්වාන්ස් තියෙනවා. මෙහි හරි රූල්ස් හරි විදියට මෙහි මාර්ග සංඥා ඔක්කොම අපි දැනගෙන යන්න. ඒක වායේ ඔන්ලයින් ලෙසන් ටික ඉවර කරාට පස්සේ ඔයාලට හරි ලේසි ගිහිල්ලා විනාඩි 35කින් ඔයා මුලින් මේ ටෙස්ට් එක ඉවර කරනවා. ඒ ටෙස්ට් එක ඉවර කරලා ඒක රිසල්ට් එකත් අරගෙන ඔයා ආයෙ එනවා ඩ්‍රයිවිං ස්කූල් එකට. ඉතින් ඩ්‍රයිවිං ස්කූල් එකට ආවට පස්සේ ඔයාට ඔයා ලයිසන් හෝල්ඩර් කෙනෙක් නම් ලංකාවේ ලයිසන් එක තියෙන කෙනෙක් නම් ඔයාව ඒගොල්ලෝ යොමු කරනවා පොඩි ඉවැලුවේෂන් එකකට. ප්‍රැක්ටිකල් ක්ලාසස් පටන් ගන්නවා මෙහි ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් එක්ක. ඔයාට මෙහි පාරේ පදින්න පුරුදු කරනවා. මෙහි පදින්න තියෙන වම් පැත්තෙන් ඉන්ටර්නැෂනල් සිස්ටම් එකට. ඉතින් ඊට පස්සේ එහෙම තමයි මේගොල්ලෝගේ ලයිසන් ප්‍රොසෙස් එක පටන් ගන්න. ඉතින් අර කිව්වාගේ දැන් ඔයාගේ ක්ලාස් පටන් ගන්න තැනට අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔන්න ක්ලාස් පටන් ගන්නවා. මේ ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් යා ඉන්දියාවේ වේවා පකිස්තානයේ වේවා ෆිලිපීන් වේවා හරි හොඳයි. යාලා ඔයාලට හොඳට උගන්වනවා. ඉතින් පොඩ්ඩක් ඉතින් අර සැරගන්නවා ටෙන්ෂන් කරනවා. ඒ අර ඔයාව බය කරනවා වගේ කරන්නේ. ඒ ඔයාට මෙහි ප්‍රෙෂර් එක දරා ගන්න පුළුවන්ද ඒ වගේ දේවල් තමයි. ඉතින් ඒවා කොහෙත් වෙන දේවල්. ඉතින් ඒවට අපි පුරුයි අපිට පුරුදුයි. මොකද ඔයා ලංකාවේ ලයිසන් තියෙන කෙනෙක්. ඉතින් අලුතෙන්ම ගන්න කෙනෙක්ට තමයි මේක අලුත් අත්දැකීමක් වෙන්නේ. ඉතින් අර පැය 20 මේගොල්ලෝ බෙදලා තින්නේ. පැය 11ක් නිකන් ඔයාට පාරේ පුරුදු වෙන්න තින්නේ ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් එක්ක. ඒ වගේම පැයක් රෑ නයිට් ක්ලාසස්. ඉතින් පැය 4ක් මේගොල්ලොන්ගේ යාඩ් එකක පාකින් පුරුදු වෙන්න තියෙනවා. ඒක ඔක්කොම සෙන්සර් වලින් වෙනම ඉන්ටර්නැෂනල් සිස්ටම් එකකට තමයි මේ ඒගොල්ලෝ එක්සෑම් එක තියන්නේ සහ ඔයාව ට්‍රේන් කරන්නේ. ඉතින් මම මේ එක්සෑම් ඇතුළේ තියෙන ඒවා ගොඩක් කතා කරන්න යන්නේ නැහැ. මොකද මේක ඔයාට ලේසි වෙනවා මේ එක්සෑම් එක කරන් යද්දී. ඔයා ඩ්‍රයිවිං ස්කූල් එකකින් ඔයාට හරියට ගයිඩ් කරන හින්දා මට ඕන ඇත්තටම ඔයාලව ඔයා ලයිසන් එක ගන්න ආස කෙනෙක් නම් ඔයාට ඒ ආසාවට පුංචි මඟ පෙන්වීමක් කරන්න විතරයි. දැන් අර කියපු ඔප්ෂන් තුනේ පැය 20 පැය 15 පැය 10 බෙදෙන හැටි ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් පැය 20 බෙදෙන්නේ පැය 11ක් ප්‍රැක්ටිකලි ඔයා පාරේ පුරුදු වෙනවා. පැයක් නයිට් ක්ලාසස්. පැය 4ක් යාඩ් එකේ පුරුදු වෙනවා. පැය 4ක් ආයිත් හයිවේ එකේ ඩ්‍රයිවිං පුරුදු වෙනවා. ඊට පස්සේ පැය 15 බෙදෙනවා. පැය 9ක් සාමාන්‍ය විදියට පාරේ. ඊට පස්සේ පැයක් රාත්‍රී ක්ලාසස්. ඒ වගේම පැය 3ක් යාඩ් ඇසස්මන්ට් ටෙස්ට් එකක්. ඒ කියන්නේ යාඩ් එකක් ඇතුළේ වාට පාකින් පුරුදු වෙන්න තියෙන්නේ. ඒ වගේම පැය 2ක් හයිවේ. ඉතින් ඔය අවුරුදු 5කට වඩා පැන්නේ 3 වෙනි ඔප්ෂන් එක. පැය 10ක් ක්ලාසස් පැය 10ක ක්ලාසස් යන කෙනෙක් නම් ඔයාලට පැය 5ක් විතරයි පාරේ පුරුදු වෙන්න තියෙන්නේ. ඊට පස්සේ පැයක නයිට් ක්ලාසස් එකක්. ඊට පස්සේ පැය 2ක් යාඩ් එකක් ඇතුළේ පුරුදු වෙන්න. පැය 2ක් හයිවේ එකක් ඇතුළේ පුරුදු වෙන්න තියෙනවා. දැන් මං හිතන්නේ ඔයාලට හොඳ අත්දැකීමක් තියෙනවා ඔයාගේ පැය ගාන කොහොමද බෙදෙන්නේ කියලා. ඉතින් මේ පැයවල පුංචි විශේෂ දෙයක් තියෙනවා. දැන් දිල්නිත් ඉස්සරහට ලයිසන් ගන්න ඉන්න හින්දා ලේඩිස්ලට දැන් ඕගොල්ලෝ හිතනවා ඇති ඕගොල්ලන්ට ගොඩාක් මොනවද තියෙන චාන්සස්. ඕගොල්ලන්ට ගොඩාක් ඔප්ෂනල්. ඕගොල්ලන්ට එකම ඔප්ෂන් එක මම දන්න විදියට මම ඊයේ කතා කරපු විදියට ඔයාලට මේ නයිට් ක්ලාස් ඔප්ෂන් එක නැහැ. ඒත් ඔයා හදිස්සියෙම ඔයා රෑ වැඩ කරන කොහොම හරි වාගේ වැඩ ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාට මේ ඔප්ෂන් එක ඒගොල්ලෝ හදලා දීලා තියෙනවා. කැමති නම් ඔයාට නයිට් ක්ලාස් උත් යන්න පුළුවන්. හැබැයි ඒක ඔප්ෂනල්.
වාට නයිට් ක්ලාසස් දන්න විදියට ලේඩීස්ලාට නැහැ ඒගොල්ලෝ කියපු විදියට. ඉතින් මේගොල්ලෝගේ මේ ටෙස්ට් කරන් යද්දි මේගොල්ලෝ ඩ්‍රයිවිං ස්කූල් එකේ තියෙන ටෙස්ට් වලට කියන්නේ ඇසෙස්මන්ට් ටෙස්ට් කියලා. ඒවා ඉන්ටර්නල් ටෙස්ට්. ඉතින් ඒ එකක් ඔයා වැරදිලා හරි ෆේල් වුණොත් ඔයාලට ඒගොල්ලෝ ආයෙත් ක්ලාස් අරේන්ජ් කරනවා. මේ ක්ලාස් දෙකක් වගේ ක්ලාසස් අරේන්ජ් කරනවා. ඉතින් ඔයාලට එතකොට කොස්ට් එක යනවා ඩිරම් 500ක් වගේ. ඉතින් ඩිරම් 600ක් වගේ මුදලක් යනවා ආයෙත් ක්ලාස් අරේන්ජ් කරලා ටෙස්ට් එකට පේස් කරන්න. ටෙස්ට් එකට ඩිරම් 105ක් වගේ යන්නේ. ඉතින් ඔයා ඔහොම මේ ක්ලාසස් කරන් යද්දි ඔයාලට තියෙනවා ටෙස්ට්. ඉතින් ඇසෙස්මන්ට් ටෙස්ට් කියලා ඒවට කියන්නේ. ඒවා ඉන්ටර්නලි තියෙනවා RTA එකෙන් තියෙන ඒවා තියෙනවා. ඉන්ටර්නල් ටෙස්ට් එක තියන්නේ RTA එකේ ෆයිනල් ටෙස්ට් එකකට කලින් හැම වෙලාවකම. ඉතින් මේ දේවල් කරන් යද්දි ඔයා හදිස්සියෙම හරි එහෙම වෙනව නෙමෙයි ප්‍රැක්ටිකලි වෙන දෙයක්. ඔයා හදිස්සියෙම හරි ෆේල් වුණොත් ඔයාට ආයෙත් ක්ලාස් දෙකකට හතරකට සහභාගී වෙන්න වෙනවා. එතකොට කීයක යනවා ඩිරම් 500කුත් ඒ ටෙස්ට් එකට ආයෙ අප්ලයි කරන්න ඩිරම් 100කුත් 100ක් 105ක් වගේ. එතකොට ඩිරම් 600ක විතර මුදලක් යනවා. හැබැයි ඔයා ඒ ටෙස්ට් එක ෆේල් වෙන්නේ RTA එකේ නම් ටිකක් ගණන් වැඩි. ඔයාට ඒ වගේම ක්ලාස් P එක 500යි. ඒ වගේම ඔයාට ටෙස්ට් එකට ඩිරම් 300ක වගේ මුදලක් යනවා. එතකොට මූලික මුදල 800ක් වගේ යනවා. මේ ක්ලාසස් යද්දී ඔයාලට ඔප්ෂන් තියෙනවා. ඔයාගේ ක්ලාස් එක ඔයාලට හම්බෙන දවසට ඔයා චේන්ජ් කරනවා නම් ඒකටත් ඇඩිෂනල් මුදලක් යනවා. වීකෙන්ඩ් ක්ලාසස් ගන්නවා නම් ඉතින් මගේ අත්දැකීමෙන්දී මම කියන්නම් මොකද උනේ කියලා. ඔය වගේ ඇසෙස්මන්ට් ටෙස්ට් එකක් සහ RTA ටෙස්ට් එකක් ෆේල් වුණොත් ඔයාට යන මුදලත් දැන් අපි කියලා ඉවරයි. දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඔයා දැන් ඩුබායි එනවා ගොඩක් කටාර් වලින් කුවේට් මැද පෙරදිග රටවල් වලින්. ඉතින් මැද පෙරදිග ලයිසන් එකක් තියෙන කෙනෙක් නම් ඒ වගේම ඔයාට ගෝල්ඩන් වීසා තියෙන කෙනෙක් නම් ඔයා යුරෝපියන් UK ඒ වගේ රටවල් වල වීසා තියෙන කෙනෙක් නම් ඔයාට මෙහෙදි ඔප්ෂන් එකක් ඒගොල්ලෝ දීලා තිනවා ඩිරෙක්ට් ටෙස්ට් එකට කෙලින්ම යන්න. හැබැයි ඉතින් ඕගොල්ලෝ එකපාර පාස් වෙන්න ඕන නැත්නම් අර මේ ටෙස්ට් නැත්නම් ඔයාට ආයි ගෙවන්න වෙනවා. ටෙස්ට් එකක් ෆේල් වුණොත් ඒවට යන ගාන සහ ප්‍රෙස්ට ටෙම්ප් විතරයි ඒගොල්ලෝ දෙන්නේ. ඒ වාසිය තියෙනවා. ඉතින් ඔන්න ඒක වැදගත් වෙන්නේ ඔයා මැද පෙරදිග ලයිසන් එකක් තියලා මෙහෙ ලයිසන් ගන්න කෙනෙක් නම් විතරයි. ගෝල්ඩන් වීසා තියලත් ඔයා අලුත්ම කෙනෙක් නම් ඔයාට සාමාන්‍ය ප්‍රොසෙස් එකේම යන්න වෙනවා. ඉතින් ඔන්න ඔය දේ තමයි අපිට හයිලයිට් කරන්න ඕන උනේ ලයිසන් එක ගත්තී වැදගත් වෙයි කියලා හිතන. තව මෙහි තියෙන වැදගත්කමක් තමයි ගොඩක් අය මෙහි මේ මෝටර් බයික් ලයිසන් ගන්න ආසයි. ඉතින් මෝටර් බයික් ලයිසන් උත් ඒගොල්ලෝ ඔප්ෂන් දෙකක් දීලා තිනවා. පැය 20 පාඨමාලාව සහ පැය 10 පාඨමාලාව. පැය 20ක ක්ලාස් පැය 20ක පාඨමාලාවක් කරන කෙනෙක්ට ඩිරම් 5000ක් 4700ක් අතර මුදලක් යනවා. ඉතින් පැය 10ක පාඨමාලාවක් සහභාගී වෙන කෙනෙක් නම් ඔයාට ඩිරම් 4000ක් වගේ මුදලක් යනවා. ඉතින් මම මේ සරලව කිව්වේ බයිසිකල් ලයිසන් වලට යන මුදල ගැන. ඔයාගේ අයිඩියා එකක් තියෙනවා නම් මෙහෙට ආවිල්ලා බයිසිකල් ලයිසන් ගන්න. ඉතින් ඒකත් ඔයාට වැදගත් වෙයි කියලා හිතලා අපි ෂෙයා කරා. ඉතින් දැන් ඔයාට කියන්නම් මගේ අත්දැකීම. මං හිතනවා දැන් ඔයාට මේ ගණන් මේ තියෙන ඔප්ෂන් මේ දේවල් ගොඩාක් පැහැදිලි කියලා. ඉතින් මේක කෙනාකින් කෙනාට අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා. එයා ගත්ත වාර ගාන අනුව. ඉතින් මම ගත්තේ ලිමිටඩ් කොන්ත්‍රාක්ට් එකක්. ඉතින් මම එක්සෑම් එක කරද්දී සමහර වෙලාවල් වලට ඔයාට මතකද ඉන්නේ අපි එක්සෑම් මේක ගත්තේ මේ අපේ චූටි පුතා ලැබෙන්න ඉන්න කාලේ. මට ලයිසන් එක අත්‍යවශ්‍යතාවය වැඩි වුණා. මොකද දිල්නිව ක්ලිනික් එකක් යන්න ඕන. ඒ වගේ දෙල්නිව නිතරම එක්ක යන්න ඕන. පරිස්සමට එක්ක යන්න ඕන. ඉතින් ඒ කාලේ කොවිඩ් වැඩි. ඉතින් ඒ වගේ අමාරු කාලෙක තමයි මම ලයිසන් එක ඇප්ලයි කරේ. මම එක දිගට ක්ලාසස් ගියා. නැවැත්තුවේ නෑ. රෑ වැඩ ඇරිලා ඇවිල්ලා ගියා. එක දිගට ගියා. ඉතින් සමහර අවස්ථාවලදී මම ෆයිනල් ටෙස්ට් එකේදී පොඩි ෆේල් වීමක් වුණා. ඉතින් පොඩි නෙමෙයි ලොකු විරහන්නේ තියෙන්නේ. ෆේල් වුණා. ඊට පස්සේ ඉතින් ඒගොල්ලෝ මම ක්ලාස් ඉක්මනට ගන්න ඕන හින්දා ඩිරාම් 1000ක් වගේ යනවා. මොකද ඒගොල්ලෝගේ මේ ඩිරම් 800යි කියලා මම කිව්වට වීකෙන්ඩ් එකේ ක්ලාස් අපි රික්වෙස්ට් කරද්දී අපිට ඕන විදියට පොඩ්ඩක් ගාන වැඩි. මට ඩිරම් 1000ක් වගේ ගියා ආපහු කරද්දී. ඉතින් මේ දේවල් වලට කිව්වේ පුංචි හරි ආසාවක් තියෙනවා. ඕන කෙනෙක්ට හි ආසාවක් තියෙනවා ඩුබායි ආවට පස්සේ තමන්ගේම වාහනයක් අරගෙන ලයිසන් එකක් අරගෙන ලස්සනට ට්‍රැවල් කරන්න ආසයි. අපිටත් ඒ හිණ තිබුණා. ඉතින් කොහොම කරද්දී ගොඩක් මට වුණ අතපසු වීමක් තමයි ෆයිනල් එක්සෑම් එක යද්දී මම තෝරගත්ත ටයිම් එක. මුල් පාර මම ෆේල් වෙද්දී මම තෝරගත්ත ටයිම් එක තමයි හවස. ඒ වෙලාවට හරිම අමාරුයි. පාරේ ලොකු වාහන යනවා. ඒගොල්ලෝ ටෙන්ෂන් කරනවා.
මොකද ලෝකල් කෙනෙක් එක්ක යන්න තියෙන්නේ එයා කියනවා යල්ලා හබීබී ගානවා එක එක දේවල් කියලා අපිට අමුතු දේවල් දාලා අපි ඉව නිකන් අර අමුතු අමුතු ප්‍රේෂර් එකක් දෙන්නේ හබීබී කම් ටු ශ්‍රී ලංකා ලයික් දැට් මේ වගේ එක එක දේවල් කියනවා තේ ගැන අහනවා එක එක වැල්වට අරන් අහලා මාව කම්පියුස් කරලා මාව පිස්සු වට්ටලා යා මාව පේල් කරලා දැම්මා ඉතින් මේ වගේ දේවල් වෙන්න පුළුවන් ඉතින් ඔයා ඔයාගේ ලයිසන් එකට යද්දී අනිවාර්යයෙන්ම ඔයාගේ ෆයිනල් ටෙස්ට් එක ඔයා තීරණය කරන්න මේ උදේ පාන්දර පළවෙනියා විදියට ටෙස්ට් එකට යනවා කියලා අනිවාර්යයෙන්ම ඔයා පාස් නංගි මල්ලි අයියේ අක්කේ අනිවාර්යයෙන්ම ඔයා පාස් මොකද මේ මට ඒක විශ්වාසයි මොකද අපි 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 ලංකාවේ අපි මේ ඇවිල්ලා ඒ කරන දේ හරියට කරනවා කියලා මම දන්නවා මොකද අපේ සල්ලි යනවා අපිට දැනෙනවා ඉතින් අපි ඒක වටිනකම දන්නවා ඉතින් අපි හැමෝම ඉක්මනට ලයිසන් එක ගන්න ඕන ඉතින් මේ වීඩියෝ එක බලලා හරි ඔයාලට හිතෙනවා නම් ඔයාලා අන්තිම ටෙස්ට් එකේ නැවතිලා ඉන්නෝ නම් මේ නංගි මල්ලි ඉක්මන් කරන්න යන්න එක දිගට අනිවාර්යයෙන්ම ලයිසන් එක ගන්නවා කියලා අදිස්ත්‍යාණය තියාගන්න ඔයාලට පුළුවන් මොකද ඒක මාර මාර විදියට වටිනවා ඉතින් දැන් ගොඩක් අය බලනවා ඇති මේ ලයිසන් එක මේ ඇත්තම වටිනකම මොකද්ද කියලා ඉතින් වටිනකම තමයි මෙහි වාහනයක් ගන්න එක ලේසි ලයිසන් එක ගන්න ටිකක් අමාරුයි ඉතින් ඒ තරම් මේ ලයිසන් එක ඒ වචනේම ඔයාලට තේරෙනවා නේද ඒ ලයිසන් එක කොච්චර අපිට වටිනවද කියලා ඔයාලට ඒ ලයිසන් එක ගත්තොත් ඔයාලට මෙහි ඇවිල්ලා ජොබ් එකක් කරාදි හරිම වාසි ඔයාලට CV එකට මේක ඇතුළත් කරන්න පුළුවන් මට මෙහි ලයිසන් එකක් තියෙනවා කියලා ඔයාලට ඉන්ටර්නැෂනලි පිළිගැනීමක් තියෙනවා මේ මේ ලයිසන් එකේ මේ ක්‍රෙඩිට් එක දිල්නිටත් ගොඩක් යන්න ඕන සෝරි මේ ලයිසන් එක ගද්දි ගොඩක් ක්‍රෙඩිට් එක දිල්නිටත් යන්න ඕන මොකද මේ මාර යොසීමක් යාටත් තිබුණා මොකද මේ අපි කවදාවත් කලබල වෙන්න හොඳ නැහැ එකපාරක් පෙළුණා මම යාර කොල්ලගෙන අවුලක් නැහැ අපි ළඟ පාර අනිවාර්යෙන් try කරමු ඒ වගේ ඉතින් අර motivation එක මට gederin ආවා ඉතින් ඒකත් ලේසි වුණා ඒකත් මේ වෙලාවේ කියන්න ඕන මොකද මේ ඒක වෙනමම සතුටක් ඒ ලයිසන් එක ගත්ත දවසට මේ දිනුවා හරියට නිකන් ඒක අමුතු විභාගයක් පාසල අමුතු ඩිග්‍රී එකක් ගත්තා වගේ අමුතුම අමුතුම පට්ට ෆීලින් එකක් ඒ ෆීලින් එක විඳින්න ඒ අවස්ථාව ඔයාලට ලැබෙයි ඔයාලා මහන්සි වෙන්න ඔයාලට අනිවාර්යයෙන්ම ලයිසන් එක ගන්න මේ ලයිසන් එක ගන්න විෂ් කරනවා මේ විදියට අරුණයි දිල්නි දිල්නි තමයි වීඩියෝ කරන්නේ මොකද ලයිසන් අත්දැකීම තියෙන්නේ මට හින්දා මේ දිල්නි ඔයාලට මොනවද කියන්න තියෙනවද ඔහොම කියන්න හැමෝටම විෂ් කරනවානේ විෂ් කරන්න ඉක්මනට ගන්න අපි හම්බුනොත් අපිට කියන්න ලයිසන් එක ගන්න පුංචි හරි වචනකින් අපි උදව් වුණා කියලා අපි හිතනවා ඉතින් මේ සතුටුයි අපි මේ වගේ वीडियो इवर करें गई मे वीडियो इवर करें हितनवा मे वीडियो वेदगत्ना के अतर मठा महंसी संहार वचन वेरदीन पुलवांग अभी मिनीस्तु अभी हेमोम इति पुंची पुंची वचन वरदीन पुलवांग वेरदूनांगे अदहस्ट योजना तीन अनिवार्य पहली कमेंट करना मुखद मे कमेंट का बल हरी तवक वेदगत्ना ඒ දේවල් කමෙන්ට් කරන්න එහෙනම් අපිව ඉන්ස්ටාග්‍රෑම් ෆලෝ කරන්න අපේ වීඩියෝස් බලන්න අපි අනිවාර්යෙන්ම අරුණයි දිල්නි ඕගොල්ලොත් එක්ක හැමදාම ඉන්නවා දිගටම ඉන්න අපිත් එක්ක